සියලු දෙනාටම සුබ දවසක් අයිබවන් හෙළමන්සල අපගේ YouTube channel වෙනදාට වඩා තරමක වෙනස් ආකාරයක වින්දනය ඔබ හමුවට ගෙනෙන්න තමයි අපි අද කල්පනා කරන්නේ ආදරය ආදරය කියලා කිව්වම ජීවිතවලට පුදුමාකාර විදියට සම්බන්ධ වෙන සහ ජීවිත ජීවත් කරන දෙයක් කිව්වොත් එහෙම මනිවැරදි ඒ වගේම තමයි යම් අවස්ථාවලදී ජීවිතේ නොහිතන විදිහේ දුක් වේදනාවන් විඳින්නට සහ ජීවිතේ විඳවන්නට මූලික වන තවත් සාධකයක් තමයි ආදරය කියලා කියන්නේ. මෙන්න මේ විදිහට ආදරයක් නිසා ජීවිතේ වර්ධ ගන්න කාන්තාවන් ගැන ලියවුණු ගීත ගණනාවක් අපේ මේ සිංහල සාහිත්‍ය තුළ තියෙනවා. එකී ගීතවල එන අපි බොහෝම දෙනෙකුට මතකයේ රැඳුණ සහ අපි බොහෝ දෙනෙක් නිතරම කියන ගීතයක් තමයි ලඳුනේ ගීතය. අමරසිරි පේරිස් සංගීත ගායකයා අතින් ගීතවත් වන මෙය පේම්සිරි කේමදාස සූරින්ගෙන් තමයි සංගීතවත් වෙන්නේ. එතකොට මේ ගීතය ලියන්නේ රම්බණ්ඩා සෙනවිරත්න කියන ලංකාවේ හිටපු අධිනිරීක්ෂකවරයෙක්. එතකොට මේ ගීතය ලියන්නට ප්‍රස්තුතේ බවට පත් වෙන්නේ එහෙම නැත්නම් මූලිකම අරමුණ බවට පත් වෙන්නේ රම්බණ්ඩා සෙනවිරත්න මහතා පුජ්ජරානුබද්ධ ජීවිතය තුළ ලබන අනුභූතියක් තමයි මූලික වෙන්නේ. මෙතුමා මහනුවර ප්‍රදේශයේ උසාවියේ සේවය කරන ඉන්නකොට එක්තරා දවසක් සඳෑවක තමන්ගේ මිතුරෙකු සමග දළදා පුදන්නට දළදා මාලිගාව දෙසට නන්ද ධාතුන් වහන්සේ වන්දනාමාන කරන්නට ගමන ආරම්භ කරනවා. මේ ගමන ආරම්භ කරලා යන අතරමඟදී මේ රම්බණ්ඩා සෙනවිරත්න මහතාට සහ යාළුවන්ට එක්තරා කාන්තාවක් දැర్చලිව. මේ කාන්තාව දිහා බලන් ඉන්න රම්බණ්ඩා සෙනවිරත්න මහතාට එතුමාගේ යාළුවා අවසනවා ගණිකාවක් තමයි එයි ඉන්නේ. එතකොට මෙන්න මෙතනදී මේ රම්බණ්ඩා සූරියන්ගේ හිතේ තුල ඒ ඇති වෙන මා පුදුමාකාර හැඟීම එතුමා සමාජයේ පිළිකුලෙන් මේ ගැන කතා කරන හැමෝම ගරහන හැමෝම නිඳා කරන හැමෝම පිළිකුල් කරන චරිතයක් කාන්තාවක් තමයි ගණිකාවක් කියලා කියන්නේ. මෙන්න මේ සමාජගත සිටුවිල්ල වෙනස් කරන්න ඕන කියන විතන රම්බණ්ඩා සෙනවිරත්න මහතා මෙන්න මේ ගීතයට වෙනත් අර්ථයක් එකතු කරමින් සමාජයේ ඉදිරියේ ඇය කාන්තාවක් කියන ඒ මානුෂීය හැඟීම ඉස්මතු කරන්නට ගත් උත්සාහයක් විදිහට තමයි අපි මේ ගීතය විචාරයට ලක් කරන්නේ. ලඳුනේ යනුවෙන් ආමන්ත්‍රණය කරන ඔහු සැබෑම මානව හිතවාදී දිනදුකම නෝගත්කම ප්‍රේම සම්බන්ධතා වලින් පරාජයටපත් වීම අධික කාමාසාව ඒ වගේම තමයි තරඟකාරී ආර්ථික රටාව මෙන්න මේ කියන කාරණා ගණිකාවක් වීමට මේ සමාජය තුළ බලපාන හේතු සාධක ඒ වගේම තමයි පුංචි කාලයේදී විවිධ සමාජගත පුජ්‍යලයන් තුලින් අතවරයන්ට ලක්වීම තුලද ඇයට සිදුවන්නේ බොහෝ විට අවසානයේදී ගණිකාවක් වීමට. මෙතන තියෙන විශේෂත්වය තමයි රම්බණ්ඩා සෙනවිරත්න ශූරීන් කිසිම අවස්ථාවක ගණිකාවක් කියන නම භාවිතා කරන්නේ නැහැ. මානව හිතවාදී කෝණයකින් තමයි මේ කාන්තාව කෙරෙහි බලන්නේ. ලඳුනේ ලඳුනේ ඔබේ දැහැස දැකගත්තෙමි සඳෑ කාලක ලඳුනේ දෙනෝ දහක් අත ගත්තද සැමියෙකු නැති ලඳුනේ. ලඳුනේ කියන වචනය තුල මේ රම්බණ්ඩා සෙනවිරත්න මහතා සමාජයට කියන්න යනවා ඇයත් එක්තරා කාන්තාවක්. ඒ ඉරණමට ලක්වීමට ඇයට සමාජයේ විවිධ විදිහට බලපාපු කාරණාවන් තියෙන්න පුළුවන්. නමුත් ඇයද කාන්තාවක් කියන එක ව්‍යංගාර්ථයක් තුලින් මෙතුමා
ඉස්මතු කරලා දක්වන්න උත්සාහ කරලා තියෙනවා. අපි දන්නවා පිරිමියෙක් සහ කාන්තාවක් විවාහ ජීවිතයකට ඇතුළුනම් පස්සේ ඒ තුළ ඥාති සම්බන්ධතා විවිධ බැඳීම් ගොන්නක් ඇති වෙනවා. දෙනෝ දහක් අත ගත්තද සැමියෙකු නැති ළඟනේ. මේ කාන්තාවට දිනෙන් දින රාත්‍රියෙන් රාත්‍රියට විවිධ මිනිසුන් සමග ලිංගිකව සම්බන්ධතා ගොඩනගා ගන්නවා. නමුත් ඇයට නෑකම් කියන්න, ඇයට සරණක් වෙන්න, ඇයව රක්ෂා කරන්නට තරම් කිසිම පිරිමියෙකු ඉදිරිපත් වෙන්නේ නෑ. ඒ නිසා ඇය පුදුමාකාර වේදනාවන් වලින්, ඒ වගේම පුදුමාකාර ජීවිත පීඩිත භාවයකින් පෙළෙන කාන්තාවක්. ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ළඳුනි. බොහෝ දෙනෙකුට ඇගේ ලැම විතරයි පෙනෙන, ලැම ප්‍රදේශ හොඳට පෙනෙනවා. හැබැයි ඒ ලැම තුලින් පෙනෙන ඇගේ ලයේ සැඟවිච්ච වේදනාව බලන්න, සැඟවිච්ච වේදනාව කතා කරන්න, ඒ සැඟවිච්ච වේදනාව තුළ ඇයට පිළිසරණක් වෙන්නට කිසිදු පිරිමියෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඇගේ පහසපතා පුදුමාකාර විදිහට සලෙලුම්, එහෙමත් නැත්නම් පිරිමින් ඇය වටා රොක් වෙනවා. තෙල් මල්ගෙන දෝත පුරා මුණුකිටියට පියමන් වන ඔබේ දැස රැකගත්තෙමි සඳෑ කාලයක ළඳුනි. ඒ වගේම තවත් තැනක කියනවා බුදුන් දැක නිවන් දකිමැයි දෙව්රම යන පාරහන. නුඹද පටාචාරාවකි, නුඹද ක්‍රිසාගෞතමියකි. මේ පදවැල තුල, මේ පදපේලිය තුල අපි බැලුවොත් එහෙම බුදුදහම හා සම්බන්ධ වෙච්ච විවිධ අවස්ථාවන් මේ සිදුවීම තුළට එකතු කරලා සමාජයට මානව හිතවාදී ස්වරූපයක් ගෙනෙන තම රචකයා උත්සාහ කරන්නේ. තෙල් මල්ගෙන දෝත පුරා මුනි කුටියට පියමන් වන දළදා හාමුදුරුවෝ දකින්නට, දළදා වහන්සේ වඳින්න මේ කාන්තාව ගණිකාවක් වුණත්, මේ කාන්තාව අභිසරුලියක් වුණත් තමන්ගේ දුක නිවා ගන්නට, තමන්ට සිදු වූ ඉරණම මකා ගන්නට, මතු උපදින සසරකට හෝ පිනක් කරගන්නට ඇය පිහිට පතන්නේ, ඇය සරණක් හොයන්නේ මුනි කුටිය. දෙව්රම් වෙහෙර කියලා කියන්නේ සැඩොලටද, අමාත්‍යවරුන්ටද, ඒ වගේම දුගී දුප්පත් මිනිස්සුන්ටද, බමුණන්ටද, සමන බ්‍රහ්මණන්ටද, ඕනම සමාජයේ තරාතිරමේ සිටිය පුජ්‍යලෙන්ට විවර වෙච්ච තැනක්. ඉතින් ඒ වගේම තමයි මේ කාන්තාවත් පිහිට පතාගෙන යන්නේ මුනි කුටිය තුළට. ත්‍රිෂා ගෞතමියකට සහ පටාචාරාවකට මේ කාන්තාව සමාන කරනවා. මෙතනදී අපි කතා කරොත් ක්‍රිසාගෝතමී සහ පටාචාරාව කියලා කියන්නේ දෙමාපියන්ට විරුද්ධ වෙච්ච කාන්තාවන් දෙදෙනෙක්. වයස 16 දී පමණ තමයි දෙමාපියන්ට විරුද්ධ වෙන්නේ. ඒ විරුද්ධ වීම තුළ ඔවුන් ජීවිතයේ පුදුමාකාර වේදනාවන් වලට, පුදුමාකාර ජීවිතේ පසුතැවීම වලට ලක් වෙනවා. නූතන සමාජය තුළ ඇයත් සමාජයට පෙන්නන ස්වරූපයට එහා ගියපු පුදුම දුක් ගොන්නක වේදනාවන් වල, සිත් පීඩාවන් වල තෙරපිලා මිරිකිලා ඉන්න කාන්තාව. ඒ නිසා ඇය හඳුන්වනවා නූතනයේ පටාචාරාවක් විදිහට. ඒ වගේම මේ ගීතය තුළ තවත් අවස්ථාවක කියනවා අඳුරේ පව් කරන දනා එළිය රවණ ළඳුනි. මිනිසු ගත්තන් පස්සේ සැඟවිලා අන් අයට පෙන්නේ නැතිව පුදුමාකාර දේවල් කරනවා. හැබැයි අපි එළියට ආවන් පස්සේ, සමාජයට ආවන් පස්සේ අපි සිල් රැද්දෙන්, සුදු ඇඳුමින්, අපේ සල්ලි වලින්, අපේ බලයෙන්, මේ හැම දෙයකින්ම අපේ අර යට ගිය දේවල් සියල්ල වසාගෙන තමයි තියාගන්නේ.
මේ මිනිස්සු අඳුරේ ඇවිල්ලා අර කාන්තාවත් සමග ලිංගිකව සංසර්ගයේ යෙදිලා ඒ සතුට උපරිමයෙන්ම භුක්ති විඳලා එළියට ආවන් පස්සේ ඇයව හම්වඩු ගහනවා ගණිකාවක් විදිහට. ඇයව සමාජගත කරනවා ගණිකාවක් විදිහට. ඇය දෙස පිළිකුලෙන් අප්‍රසන්න විදිහට තමයි ඇයව විවේචනය කරන්නේ. නමුත් මහ රාත්‍රිය තුල ඇය සමග උපරිම ලිංගික ආස්වාදය ලබන පිරිමින් ඇයව හම්වඩු ගහන්නේ පුදුමාකාර පිළිකුල් කාන්තාවක් විදිහට. හැබැයි ඔවුන් උත්සාහ කරන්නේ නැහැ ඒ ගණිකාව තුල ජීවත් වෙච්ච ඒ කාන්තාවගේ හදවතේ ගැහෙන ඒ රාවයට කන් දෙන්නට කිසිම කෙනෙක් ඉදිරිපත් කළා නැහැ. ඉතින් මේ විදිහට ගත්තන් පස්සේ අපි සමාජය තුල විවේචනය කරන, සමාජය තුල පිළිකුල් සහගතව බලන ඒ කාන්තාව, එහෙම නැත්නම් ගණිකාව කෙරෙහි ලයාන්විත ස්වභාවයකින්, දයානුකම්පී දෘෂ්ටි කෝණයකින් සමාජගත කරන්න ගත්ත උත්සාහයක් විදිහට රම්බණ්ඩා සෙනවිරත් මහත්මයාගේ මෙන්න මේ ගීතය කෙටියෙන් අපිට විචාරය කරන්න